ආයිබෝවන් හරිදේ හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂ්මන් විජේකුමාර මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත එකම හොරබෙද පප්පලගෙන් අරිෂ්ඨය අවුරුදු 75ක් පුරා බිව්ව ලක්මවගේ ඇඟ පුරා ණය ඇනවලින් ගලා යන රුධිරය සහ වන වූ තුවාල ගැන අද ටෙලිවැකියෙන් මුලින්ම දේශීය පුවත් දූෂණ වංචාව නාස්තිය අක්‍රමිකතාවයේ සහ අකාර්යක්ෂමතාවයේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 311 වැනි ටෙලිවැකිය ප්‍රධාන මාතෘකා දෙකක් තියෙනවා කතා කරන්නට නේද එකක් අස්වැසුම තව පොඩ්ඩෙන් හිස්වැසුම කියලා ලියවෙන්න ගිය හොඳේ දෙක අර ප්‍රශස්තකරණේ නැත්තම් අර මේ ප්‍රතිව්‍යුහගතකරණේ නේද භයානක වචන හරි ප්‍රශස්තකරණයට ලක් කරන්න යන්නේ රටමද ඔව් රටම තමයි අපේ රටට මේ ඉස්සර නම් කිව්වේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ආසියාවේ ධාන්‍යාගාරයේ මේ පින්බිම මේ රන්කෙත කියලානේ නේද දැන් කියන්නේ ආසියා ණය බිම කියලා. මොකද්ද ණය බිම? ආන්න ඒ ණය ප්‍රශස්තකරණය කරන්න හදනවා කියන්නේ ඉතින් රටම ඉතින් අවසානයේදී ප්‍රශස්තකරණයට ලක් කරනවා කියන එක නේද? ඒ කියන්නේ වඩා හොඳ රටක් බිහි කරනවා කියන එක. වඩා හොඳ ආර්ථිකයක් බිහි කරනවා කියන එක වැරදීමක් නේද? එහෙම කියන එක හොඳමදි. වඩා හොඳ ණයක් බිහි කරනවා කියලා කියන්න බෑනේ නේද? ණය වඩා හොඳ කරනවා. මොකක් ඔහෙම හිතාගන්නට කොහොඳේ? දැන් ඊට පෙර අර මේ ඒ දවස්වල ටෙලිවිෂනේ පෙන්නපු හරි අපූරු කාටුණයක් මතක් වුණා මේ ටෙලිවැකිය ලියන්න පටන් ගත්තාම මේ ටෙලිවැකිය අද ආන්ගේ කාටුන සින්දුවෙන් අවසන් කරනවා හොඳට අහගන්නකෝ ඈ දැන් බලමුකෝ මුලින්ම ඔය අස්වැසුම අවුරුදු 75ක් ගිය තැනත් රටේ ජනගහනයෙන් ලක්ෂ 75ක් විතර සහනාධාර ඉල්ලනවා නම් බලන්න සමහර ආබාධිත දුබලතා ඇති වයවෘද්ධ මිනිස්සු අඬන හැටි නේද ඒවා ඉල්ල ඉල්ල දැන් මේ මිනිස්සු අඬන්නේ BMW Pejoro Intercooler ඈ අවුරුදු 5න් 5ට විශ්‍රාම වැටුප් රට සවාරි ඒවා ඉල්ලලද නෑ රුපියල් 1500ක් නැත්තම් මේ මාසෙටම ලැබුණු රුපියල් 3000 ඒත් නැත්තම් වැඩිම වුණොත් මාසෙටම ලැබුණු රුපියල් 5000 ඔය මොකද්ද අස්වැසුමෙන්ද මොකෙන්ද හිස්වැසුමෙන්ද කපලා දැම්මා කියලා හරිනේ අවුරුදු 75ක් වෙනවා නිදහස ලැබලා රටේ විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 41යි ලෝකේ වටෙන් අරන් තියෙන ණය හරිද බිලියන 41යි රට ඇතුලේත් නිකන් ඉඳලා නෑ දෙන එක දීලා තිනවා නැති වෙන්නම රට ඇතුලෙන් ණය අරගෙන තියෙන ඇමරිකානු ඩොලර් බිලියන 42ක් මුළු එකතුව ඇමරිකානු ඩොලර් බිලියන 83යි මේ ගානටත් වඩා සමහරක් කාලවලට මේවා වැඩි ඇති හරි මොකද ඔය සමහරක් ඒවා නියම ගණන් හිලා උන්නේ නෑ ගන්න ණයවල ඇයි ඔය දැන් ඊයේ පෙරේදත් ගත්තනේ නේද දැන් තාමත් ඉල්ලනවනේ මෙච්චර ණය අරන් අන්තිමට ගෙවා ගන්න බැරි තැනට බංකොලොත් රාජ්‍යයක් බවට පත් වුණා නේද හොඳම උදාහරණෙනේ මේ අස්වැසුම ඉල්ලලා අඬන මිනිස්සු මේ රටේ ලක්ෂ 70ක් 75ක් විතර අද දිලිඳුයි රටේම ඉන්නේ 2 කෝටි 20 ලක්ෂයයි ඒකිනුත් මේ භාගයකට ආසන්න ගානක් යාචක තත්ත්වයට වැටිලා අවුරුදු 75ක් පුරා ගොඩ ගන්න බැරුගේ රටක් ඇයි එතනයි ප්‍රශ්නේ තියෙන්නේ ඇයි කියන තැනයි ප්‍රශ්නේ තියෙන්නේ එතනිනු අපි උත්තරේ හොයන්න ඕනේ මේ දූෂිත දේශපාලඥයින් පිරිසක් නේද හොර පප්පල සෙට් එකක් මාරුවෙන් මාරුවට වැරදි අරිෂ්ටයක් පෝපු නිසා රෝගී වුණු ආර්ථික දේහයක් තියෙන රටක් මේක වැරදි හොර වෙද පප්පලගේ අරිෂ්ටය බීපු නිසා හොඳේ මේ හොර පප්පල සෙට් එකේ වංචා දූෂණ නිසා මේ හොර පප්පල සෙට් එකේ වංචා දූෂණ නිසා හැකිලුණු ආර්ථිකයක් තියෙන රටක් ඒ නිසා විනාශ වුණු ආර්ථිකයක් තියෙන රටක් කුලි වැඩක් කරලා හරි ජීවත් වෙන්න කුලි වැඩ තියෙන්න එපා නේද හොඳම උදාහරණය මේසන් බාස්ලට අත්උදව් දීපු ගෝලීන්ට අත්වෙච්ච ඉරනම හරිද අනන්න සිමෙන්ති නෑ සිමෙන්ති ගණන්නේ වැලි අහස උසට ගිහිල්ලා වැලි නෑ හරිද ඒ නිසා අද ඉදිකිරීම් සම්පූර්ණයෙන් බිඳ වැටිලා ඒවට අත්උදව් දීපු ගෝල බාලයෝ පාර පුරා පවුල් පිටින් යාදින්නන් බවට පත් වෙලා ගෙයක් හදනවා තියා තීන්ත ටිකක් ගාගන්ටවත් හිතන්න බැරි තැන රට ඇවිත් තීන්ත ලීටර් 20 රුපියල් 30000යි 40000යි අතර කොහොමද ගාන කුලි වැඩක්වත් කරගන්න නම් අඩුම ගානේ ගයක් දොරක් හැදෙන්නම ඕනේ නේද වත්තක් සුද්ධ කරගන්න එපාය මොනවා කරන්නත් ඉස්සෙල්ලා අඩුම ගානේ අලුත් කර්මාන්ත පටන් ගන්න ඕනේනේ මේ කිසිවක් නැති තැනට මේ රටපත් කළා මිනිහෙකුට අතපානේ නැතුව ජීවත් වෙන්න නම් රැකියා අවස්ථා සුලභ වෙන්න ඕනේ දොස්තරලත් රට දාලා යනවා නම් හරිද ජීවත් වෙන්න බෑ කියලා අනිත් පහලා
ආර්ථිකයක් ඇති මිනිසුන්ගේ ජීවිත කතා ගැන කුමන කතාද නේද? ඇත්තටම මේ දේශපාලන හොරපප්පල සෙට් එකට කවදාවත් රට දියුණු කරන්න ආර්ථික සැලැස්මක් තිබුණේ නැහැ. එහෙම සැලැස්මක් ඉදිරිපත් කරපු පක්ෂයකට අපි ඡන්දය දුන්නෙත් නැහැ. හරිද? අපිත් හැමදාම මේ පප්පල ටික මාරුවෙන් මාරුවට අපට පොවන ණය සහ සහනාධාර කියන අරිෂ්ඨේ බිබී ඉන්නවා. හොඳේ මේ ණය පප්පලගේ අත ඇත්තෙම මිටියක් විතරමයි. ඒ නිසා හැම ප්‍රශ්නයකටම ඇති උත්තරේ තමයි ණය කියන ඇණය. මේ ණය කියන ඇණය හැම තැනටම ගහලා දැන් ලක් මාතාවගේ ඇඟ පුරාම තැන තැන හිල් වෙලා ගලා යන්නේ ණය කියන ලේ. හරිද? මේ ණය කියන ඇණේම ගහලා. හොඳේ මේවා තුවාල නෙමෙයි දැන් වන වෙලා තියෙන්නේ. ඒවයින් දැන් ගලන්නේ සැරව. අද වන විට අපේ රටේ මිනිස්සු අස්වැසුම ළඟ සමෘද්ධිය ළඟ හඬා වැටෙන්නේ අද ග්‍රාමීය ජනතාවගේ తాවකාලික රැකියාවස්ථා පවා අහිමි වෙලා තියෙන නිසා කියලා අමතක කරන්න එපා. හොඳේ ඇඟලුම් ක්ෂේත්‍රයේ විතරක් රැකියා කී දහක් නැති වෙලාද? දරුවන්ට තුන් වේල කන්ට දෙන්න බැරි තරමට ග්‍රාමීය ආර්ථිකයේ බිඳ වැටිලා නාගරිකව බෝඩින් ජීවිත ගෙවන අයගෙන් අහන්න දැන් සනීපද කියලා සනීපේ කියලා දේවි. හොඳේ කිසිම ගාණක් නැති මැති ඇමතිලා මන්ත්‍රීලාට මොන වරප්‍රසාදද? පෙට්‍රල් ටික නිකන්, ඩීසල් ටික නිකන්, වාහනේ නිකන්, රියදුරන් නිකන්. ආ ළඟ ඉන්න රියදුරාගේ ඉඳලා ගෙදර උන්දල දක්වා සුරසැප. පවුල් පිටින් විදේශ සංචාර. හරිද? ඒ ගිහිල්ලත් නතර වෙන්නේ මේ පොඩි පහේ තැන්වල නෙමෙයි. අන්තිමට මේ රටේ තියෙන අන්තිම ඩොලරේටත් තට්ටු කරලා සුපිරි හෝටල් වල සැප විඳලා එන්නේ. දරුවෝ ඉගෙන ගන්න පිට රටවල් වල කෑම ටික පිනට. හරිද? හතර අතේ කොමිස් ගහනවා. අහුණු තැනින් හොරා කනවා. නේද? නැත්තම් ඉතින් ගත්ත ණය වලට මොකද වුනේ? ඇමරිකානු ඩොලර් බිලියන 83කුත් ණය වෙලත් අන්තිමට ඉතුරු වුනේ තුන් වේල කණ්ඩ නැති හිඟන රටක් නම් ඔහෙලා මක්කටේ ණය වුනේ. එදා ඉඳලා ඇමරිකානු ඩොලර් බිලියන 83ම ණයට ගත්තේ මේ හොර පප්පල සෙට් එක කියලානේ අපිට අමතක වෙලා තියෙන්නේ. මේ හොර වෙද පප්පල සෙට් එකමයි. හරිද? අපට දිගටම මේ හොර පප්පල සෙට් එක පොවන්නෙම හොර අරිෂ්ඨය. හොඳට මතක තියාගන්න. මේ ණය අරගෙන ණය ප්‍රතිව්‍යුහගත කරන ප්‍රසස්ත කරන ඔය ඔක්කොගෙම මේ එකම වෙද පප්පල සෙට් එක මුන්දලා අපිට මරණ මංචකයට ඇදලා දාලා මේ ගෙවන්නෙම මේ හොර වෙද පප්පල ටික අපිට පොවන්නෙම. හරිද? ඒ වැරදි අරිෂ්ඨය. ඉතින් අපි තවදුරටත් මේ හොර පප්පලගේ මේ හොර වෙද පප්පලගේ අරිෂ්ඨය තව කොයි කාලයක් අපේ දරුවන්ටත් පොවනවද කියලා අද ටෙලිවැකිය ඔබෙන් ප්‍රශ්න කරනවා. ගම තියෙනවා එහෙ පප්පල රැනක් ඉන්නවා ගමට පප්ප ගම කියනවා ඒ පප්පල ජොලි වැඩ කරනවා හරි ලොකු බලයක් එහි තියෙනවා ගමේ හැමෝටම පොවනවා පෞදිම් පප්පව මග අරිනවා අනුග්‍රහය ඒලෙවල් නිම කිරීමට අවුරුදුකට පෙර වෝඩේ සුදුසුකමක් හිමි කර ගැනීමට ඔබ කැමතිද? එහෙනම් ඕලෙවල් අවසන් වූ විකස AAT සමග ලියාපදිංචි වන්න අමතන්න 076.559669 අලුත්ගමට දෙවන්ත වෙනසක් සමග Vision Plus S කණ්ණාඩි දැන් අලුත්ගම නගරයේ විවෘතයි. Give you international career boost by being globally recognized right here at IIHS. Reserve your seat today. Call us on 0114-65-1144. ලංකාව එකම ආක්ෂේප කරන නිෂ්පාදන ආයතනය මගින් නිපදවන විලාසිතා රසකින් යුත් උසස් තත්ත්වයේ ප්ලාස්ටික් S කණ්ණාඩි නාමෝ ඉතා සාධාරණ මිලකට දැන් වෙළඳපළට. ජෝර්ජ් ගුණරත්න ලෙන්ස් එක්ස්පර්ට් ලංකාවට මිකයි. ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. මොකද්ද මේ රජය කරන්නේ? ලොකු ෂෝ එකක් දානවා. දාස් පාර්නිවරු දීලා බැංකු අහලා සෙන්සුරාදිත පාර්ලිමේන්තුව තියලා මොකද්ද මේ දාන ෂෝ එක? දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමත් යෝජනාව දිහා බැලුවාම මේ වැඩ කරන ජනතාවට තමයි පහර දීලා තියෙන්නේ. ජාත්‍යන්තර වශයෙන් අපිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත තියෙන තුරු එකඟතාවකට එන්නේ නැතුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ගන්න උත්සාහය මහ බැංකුව අධිපතිතුමාත් කියනවා නම් EPF වල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, ETF වල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. එහෙනම්
ප්‍රතිయోగගත කරනවා කියලා මොකද කරන්නේ? ඊයේ දවසේ කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව අද වෙනකන් රට දන්නේ නැහැ. පාර්ලිමේන්තුවට යන්නේ මොකද්ද වැඩපිළිවෙල කියලා රටට කියලා නැහැ. ඊයේ කැබිනට් මණ්ඩලයට ඒකේ වැඩපිළිවෙලේ සංකල්ප ඉදිරිපත් කරනවා. හැබැයි කපන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව අදත් රටට කියන්නේ නැහැ. මම හිතන්නේ දැන් ඒක ගැන අලියට බියක් කිසි කෙනෙක් ඇති කරගන්න හොඳ නැහැ. මුදල් රාජ්‍ය ඇමතුමා සියලුලා පිටිය ගරු ඇමතුමා අපිට පැහැදිලිව කිව්වනේ මේ කිසි කෙනෙකුගේ දාලා තියෙන මුදල් වලට කිසි අරදරයක් කරන්නේ නැහැ කියලා වගකීමකින් එතුමා ප්‍රකාශ කළා කියලා. මේ දේශීය ණය ප්‍රතිවිරුද්ධ කරන්න කියලා ගේනකොට පක්ෂ නායකයෝ නෙමෙයි මේ රජයේ ඉන්න නායකවක්වත් දන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකද්ද ගේන්නේ කියලා. තව වෙනකන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දන්නේ නැහැ මොකද්ද මේකට වෙන්නේ කියලා. මේක හංගලා ගහන්න තමයි මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හදන්නේ. ආණ්ඩුව දැන් මේක වහලා ගහන්නනේ යන්නේ. ණය ප්‍රතිවිරුද්ධ කරන්නේ තාමත් හරියට කියලා නැහැ. මොකද්ද කරන්නේ? කොච්චර ප්‍රමාණයක් කරනවද කියලා නැහැ. ප්‍රතිවිරුද්ධ කරනකොටම අපි කවුරුත් දන්නවා ඕක ඇතුලේ තියෙන එකක් ණය ගිවීම කල් දා ගන්න ඕන. දෙක කිසියම් ණය ප්‍රමාණයක් අපහරින්න ඕන. දැන් ආණ්ඩුව කියනවා බැංකු වලින් කපන්නේ නැහැ කියලා. ආ බැංකු කවන්නේ නැත්නම් එහෙනම් මොකෙන්ද කපන්නේ? ඒ නිසා දැන් රනිල් වික්‍රමසිංහ වැඩ කරන ජනාධිපතිකම ඔළුවේ තියාගෙන මූල්‍ය අර මුදලේ කොන්දේසියට අනු මිසක් මේ රටගෙන ඉඳලා නෙවෙයි. ප්‍රවෘත්ති අවසන් හමුවෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.